හෙද සේවේ නිර්මාතෘවරිය ලෙස සැලකෙන ෆ්ලොරෙන්ස් නයිටින්ගේල්ගේ ජන්මදිනය මුල් කරගනිමින් සෑම වසරකම මැයි 12 වෙනිදා ජාත්‍යන්තර හෙද දිනය සමරනු ලබනවා. පසුගියදා සමරනු ලැබූ ජාත්‍යන්තර හෙද දිනයේ තේමාව වූයේ අපේ හෙදියන් අපේ අනාගතය යන්නයි. පොළොන්නරුව මහරෝහලේ ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව උත්සවයක් සංවිධානය කර තිබුණා. පොළොන්නරුව මහරෝහලේ හෙද කාර්ය මණ්ඩලය හා සියලුම කාර්ය මණ්ඩලවල සහභාගීත්වෙන් මෙන්ම එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්කේ සම්පත් ඉන්දිකගේ ප්‍රධානත්වයෙන්ුයි මෙම උත්සවය පැවැත්තුනේ. මෙහිදී පොළොන්නරුව මහරෝහලේ හෙද නිලධාරීන් ඇගීමට ලක් කරමින් සහතික පත්‍ර සහ සම්මාන පිරිනමා තිබෙනවා. ලෝකයේ දකින හෙද විදුහල් එක්ක කම්පයා කරොත් ලෝකයේ සිංගප්පූරුව තායිලන්තය වගේ අග්නිදිගාශ්‍යාවත් එක්ක කම්පයා කරත් අපේ හෙද විදුහල් ඒ ස්ටෑන්ඩර්ඩ්ස් වලට ඇවිල්ලා නැහැ. ඉස්සෙල්ලම තියෙන හෙද විදුහල් වල ස්ටෑන්ඩර්ඩ් එක සම්මත කරණයකට පැමිණිය යුතුව තියෙනවා. ඉන් අනතුරුව තමයි අපිට උපාධිය සම්බන්ධව තවදුරටත් අපේ සිස්ටම් එක තුළ හිතන්න පුළුවන්. අනිතික තමයි මේ හෙදියකට ඉගෙන ගන්න දෙනකොට රජයටම බඳවගෙන පුහුණු කරන ක්‍රමයක්. ඉතින් ඒ තුල වෙන්නේ ඇයට ජොබ් සිකියුරිටි එක තහවුරු කරන්න ඕනේ. අපි එක පැත්තකින් අනිත් පැත්තෙන් ඇයට මුදාහැර විදේශගත වීමට තියෙන බාධාව වැඩි. ඒ නිසා මේක වෙනස් ක්‍රමවේදයකට හිතන්න ඕනේ. මොකද අපි වැඩ කරන්න ඕනේ ග්ලෝබල් මාකට් එකක් එක්ක. අපි ලෝකල් මාකට් එකකට ප්‍රොඩියුස් කරලා අපිට වටිනාකමක් ගන්න බෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.